Tapi ada pala ini saya jadi yang merah. Sir, this is an external attack. අතරම channel එක reach එක මේ වෙනකොට අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ videos share කරලා ඒ වගේම videos වලට comment කරලා reach එක පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. ඉතින් මගේ පැත්තෙන් වැරද්දක් වුණා මට videos හරියට upload කරගන්න බැරුණා. වැඩ කටයුතු එකතු වෙච්ච හින්දා. ඒත් මම පොරොන්දු වෙනවා ලබන සතියේ ඉඳන්, ඒ කියන්නේ මේ video එක දැම්මට පස්සේ ඉඳන් සතියක් ගානේවත් video එකක් දාන්න. මොකද videos තියෙනවා ගොඩක් එකතු වෙලා. ඒවා මේ upload කරගන්න විදියක් නැතුව තමයි තිබ්බේ. මම මේට අනිවාර්යයෙන්ම upload කරන්නම්. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ වගේම ඔයාගේ මේ channel එක 100k subscribers ලා වෙනකන් ගෙනියන්න කියලා ඉතමත්ම ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි. ඉතින් මේ දවස්වල අපි හැමදාම උදේ 5:00 විතර ඇහැරිලා ලෑස්ති වෙලා 7:00ට යුනිවර්සිටි ඉස්සරහා නවත්තලා තියෙන අපේ ජපුරට යන බස් එකේ නැගලා තමයි ජපුර හොස්පිටල් එකට අපි යන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මාර වටෙනවා මේ ආර්ථික අර්බුදයේ හැම වෙලේ අපිට අපේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඊට පස්සේ ඉතින් අපි උදේම වෝඩ් එකට ගිහිල්ලා වෝඩ් එකේ ඉන්න අපේ patient ලගෙන් history අරගෙන ඒ වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඉතින් අද ඇවිල්ලා අපි තියට යන දවසක්. අපේ group එකේ භාගයකට අද තියට එකට යන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඔයා නැතුව අපි සර්ජරි කරන්න බෑනේ. අද අපේ පළවෙනි සර්ජරි එකනේ අපේ. හරි. අද තමයි අපේ පළවෙනි සර්ජරි එක තියෙන්නේ. බලමු ඉතින් තියටර් එකේදී ගත කරන පළවෙනි දවස අද දවසේ ඉඳ ඇත්තරම අද දවස අපිට අලුත්ම අත්දැකීම් ගොඩාක් හම්බ වුණ දවසක්. ඉතින් මුලින්මම තියටර් එකට යන්න කලින් අපේ ඇඳුම් ටික මාරු කරගන්න ඕනේ අපිට ගැලපෙන විදියට. තියටර් එකට ගැලපෙන ඇඳුම් ඇඳ ගන්න ඕනේ. ඒ ඇඳුම් තෝරගන්න එක තමයි ඔක්කොට වඩා අමාරු වැඩේ මං හිතන්නේ. අයියෝ ලොඩ දානේ කොහෙන්ද ගන්නෙ? ඔර එතන දිනවා දැන් ඇඳුම් තියෙන ගහ පැත්තේ පොඩි ඇලුමිනියම් පාට. අයියෝ අපිට මෙහෙම යන්න පුළුවන් නේද? ඔහොම අපි අද පළවෙනි සර්ජරි කරන්න යනවා. බලමු තත්ති කොහොමද කියලා. පළවෙනි සර්ජරි බලන්න යනවා. බලන්න යනවා අපි වලේ සර්ජරි එක. ඒ වෙලාව ඇත්තටම විහිළුවට කිව්වත් මේ කරන්න යනවා කියලා ඇත්තටම අද දවසේ පළවෙනි දවසේ මට සර්ජරි එක ඇසිස් කරන්න අවස්ථාව හම්බ වුණා. ඇත්තරම හොස්පිටල් එකේදී අපි ඉන්න හින්දා අපි සර්ජරිස් වලට ගිහිල්ලා සහභාගි වෙන හින්දා අපි දකින්න දෙයක් මේක ඇත්තරම රටේ මේ වෙනකොට අත්‍යවශ්‍ය ඖෂධවල ඒ වගේ අත්‍යවශ්‍ය උපකරණවල ඒ වගේම අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍යවල හිඟයක් ඇත්තරම මේ වෙලාවේ තියෙනවා. මේ දැන් අපි ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කොළඹ තදාසන්න ප්‍රදේශයක වෙලත් ඒක දැනෙනවා අපිට. ඉතින් ඒක සුළුපටු කාරණාවක් නෙමෙයි. ඇත්තම රටේ මේ යන තත්ත්වයේ එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒක අපි දකින්න අඩුම ගානේ දැන් ඔයගොල්ලෝ දකින්න නැති අර සාමාන්‍යයෙන් අපි හිස්සසුම විදිහට දාන්නේ අර නිල් පාට ට්‍රාන්ස්පරන්ට් එකක්. ඒත් අපිට මේ වෙලාවේ දාන්න වෙලා තියෙන්නේ රෙදි වලින් හදපු එකක් ඇත්තටම. ඉතින් ඒකේ ඒ අඩුම ගානේ හිස්සසුම්මත් අපේ මේ වෙනකොට නැහැ පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය. ඉතින් අත්‍යවශ්‍යම අය තමයි ඒවා දාන්නේ එතකොට. ඒ වගේම ග්ලව්ස් හොයාගන්න නැහැ. ග්ලව්ස් ගොඩක් කරලා බෝඩ් වල නැහැ හොයාගන්න. සර්ජරිස් කරන තැන් වල අනිවාර්යෙන් තියෙන හොඳ එතන තියනවා. ඉතින් ඒ වගේ අපි දකින දේවල් මේ. මේ වගේ ගොඩාක් දේවල් වල හිඟයක් අපිට ඇත්තටම දකින්න පුළුවන්. අපේ තියටර් එකේ තියෙන විශේෂත්වයක් තමයි සමහර වෙලාවල් වලට
සින්දු ප්ලේ වෙන්න දාලා තිනවා. ඉතින් ඒක මං හිතනවා පේෂන්ට්ත් සහනයක් වෙයි පැය ගාණක් ඉන්නකොට. ඉතින් මේ සර්ජරි එක කන්ඩක්ට් කරන්නේ අපේ චමීර සර්. ඉතින් චමීර සර්ගේ ලංකාවේදී සිදු කරන මං හිතන්නේ අන්තිම සැට්කම් ටිකෙන් එකක් තමයි මේ සැට්කම. ඉතින් මේ ඒ සැට්කමට මට ඇසිස් කරන්න අවස්ථාව හම්බුණා. ඇත්තම සර් හරිම සතුටෙන් ඒ වගේම කිසිම පීඩනයක් නැතුව සර්ජරිය කරනවා දිහා දැක්කමත් හරිම සතුටුයි, හරිම ආසයි අපිට බලන් ඉන්නත්. ඉතින් සර්ගේ ඉදිරි වැඩකටයුතු සඳහා සර් එක්සත් රාජධානියට ගමන් කරනවා. ඉතින් ඒ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම චමීර සර්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේදී. පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඉතින් අපේ සායනික පුහුණුව පටන් ගත්තා. පටන් අරගෙන දැන් නම් සායනික පුහුණුව මම මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ මගේ පළවෙනි අපොයින්ට්මන්ට් එක ඉවරෙන්න තව තියෙන්නේ හරියටම සතියයි. ඉතින් ඒ සතිය ඉවරෙන්න කලින් ඇත්තටම මේ අපොයින්ට්මන්ට් එක පටන් ගත්ත මුල්ම දවස්වල වෙච්ච සිදුවීමක්. අපි පළවෙනි සර්ජරියට සහභාගී වෙච්ච අවස්ථාව තමයි මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ. ඉතින් ඒ පළවෙනි දවස මම පළවෙනියටම මූණ දුන්න නැත්නම් පළවෙනියටම බලන්න ගිය පළවෙනියට සහභාගී වුණ සර්ජරි එකේදී මට හම්බුණා සර්ජරි එක ඇසිස් කරන්න, ඒ කියන්නේ සර්ජරි එකට උදව් කරන්න අවස්ථාවකුත් මට මගේ පළවෙනි සර්ජරි අත්දැකීමේදී හම්බ වෙච්ච එක මට මාරම වාසනාවක් විදිහට මම සලකනවා. ඉතින් ඒ හින්දාමයි මම මේ වීඩියෝ එකක් විදිහට මේක දාන්නත් හිතුවේ. විශේෂයෙන්ම එලෙවල් කරන නංගිල මලට මම හිතනවා මේ වගේ වීඩියෝස් බලන එක ලොකු මොටිවේෂන් එකක් වෙයි, ලොකු හයියක් වෙයි. ඒ වගේම තමයි ඕ ලෙවල් ලියලා ජීවිත වංශෙන් ඒ ලෙවල් හදාරන්න ඉතින් ඉන්න නංගිල මල්ලට ඒක හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝ එකෙන් වාදයක් ලබා ගත්තා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ඔයාගේ අදහස් දක්වන්න, ඒ වගේම ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.